සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනිදා ඔස්සේ උණුසුම පුවත්වපිට කියන අයිටීන් ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනුෂි දීරසිංහ. ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට. විල්පත්තුව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. කිසිම පුද්ගලයෙකුට කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබ වහන්සේලාට ගෞරවපූර්වක මෙහිදී සඳහන් කරන්නට ඕන. සැමටම සින්නක්කර ඉඩමක් අගමැති අවධාරණය කරයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වැලිගමදී ඉහළ ප්‍රතිචාර. සිරියාවේ IS අවසන්. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ කාර්යයේදී කුමන බාධක පැමිණියද එය පසකලා එම කාර්යය ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. ඒ මහනුවර දළදා මාලිගා මහමළුවේ පැවති ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍යෝත්සවයට එක්වෙමින්. තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන්නයි යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කෙරෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍යෝත්සවය ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේදී පැවැත්වුණා. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මැතිඑමතුරුන් රැසක්ද ඊට එක්ව සිටියා. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොට ධම්මාවා සහ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරියන ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනා පැවැත්වුවා. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින අති උතුම් දළදා මාලිගාව අභියසදී උතුම් ත්‍රිපිටක දේශනාව ලෝක උරුමයක් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා ඉදිරිපත් කරමින් පැවැත්වෙන මෙම ඓතිහාසික පුණ්‍ය මහෝත්සවය ශ්‍රී සද්ධර්මයේ විසෙහි ඉටු කරනු ලබන ශ්‍රේෂ්ඨ උතුම් පූජෝපහාරයක් බව ප්‍රකාශ කළ යුතුව පවතිනෝ. භික්ෂූන් වහන්සේ වශයෙන් අපි ධර්මයේහි සුරක්ෂිතතාවය හා චිර පැවැත්ම වෙනුවෙන් කැපවී සිටිනවා. ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් පමණක් නොව ලෝක උරුමයක් බවටද පත්කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ උත්සාහය හා කැපවීම ශාසනික වශයෙන් ඉතා වැදගත් කාර්යක් වෙනවා. මේ උදාර කාර්යභාරය ඉෂ්ට කිරීමට ඔබතුමන් ඉදිරිපත් කරනු ලබන මේ උදාර පුණ්‍යක්‍රියාව සරු අප්‍රකාරයෙන්ම සාර්ථක බවට පත්වෙනවාට කිසිම සැකයක් නැහැ. එය එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව හැමගේ සහයෝගය පූර්ණ වශයෙන්ම ලැබෙන බවත් සඳහන් කරමින් අදගත් මේ පියවර සරු අප්‍රකාරයේම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු දෙනාටම තුනුරුවන් පිහිටයි. අද අපේ සල්පේ ප්‍රධානම පුරුෂයා වන ප්‍රධානම ආරක්ෂක උතුමා වන ඒ මෛත්‍රීපාල ශ්‍රීසේන ත්‍රිගරු ජනාධිපතිතුමා මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ගත් අවස්ථාව ඉතාම ශ්‍රේෂ්ඨයි, ඉතාම උචිතයි. ඒ වාගේම ඒ සඳහා සහාය ආධාර උපකරණ සියලු මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හනා සිග මහත්මිය මෙම පුණ්‍යෝත්සවය අමතමින් කියා සිටියේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කර ගැනීමට ශ්‍රී ලංකා ජනතාවගේ කැපවීම අගය කරන බවයි. මේ ඓතිහාසික මෙන්ම සුවිශේෂී අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමග සම්බන්ධ වූ දා සිට පවතින සම්බන්ධතා ශක්තිමත්ව ගොඩනගාගෙනයි තිබෙන්නේ. ශ්‍රී ලංකා ජනතාවට මාගේ සුබ පැතුම් එක් කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව ඇතුළත් සංදේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියට බාර දීම සිදු කළා. උත්සවයේ ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ උතුම් ත්‍රිපිටකය අපි ජාතික උරුමයක් කිරීමේ කටයුත්ත ආරම්භ කළ අවස්ථාවෙත් ඉන් පසුවත් ඒ වගේම ලෝක උරුමයක් වශයෙන් පිළිගැනීමට ලක් කිරීමට ඒ කටයුත්ත කිරීමට අපි කටයුතු කරගෙන යන මේ අවස්ථාවේ ත්‍රිපිටකාභි වන්දනා සතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවත් මේ පිළිබඳව නොයෙකුත් විවේචන මත අදහස් සංවාද ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. අපේ නිර්මල බුදුදහමට අභියෝගයක් කරන ආකාරයට විකල්ප බෞද්ධ දර්ශනයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් පසුගිය දිනක මේ රටේ ඉදිරිපත් වී ඒ පිළිබඳව ප්‍රචාරයක් ගෙන යනවා. ඒ ඉතාමත්ම පැහැදිලි ලෙස විදේශයන්හි සම්බන්ධකම් තිබෙන රාජ්‍ය නොවන සංවිධාන කීපයක අනුග්‍රහය තුල කිරින්නා වූ දෙයක් අප ඒ අවබෝධ කරගෙන ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා ගෞරවනීය මහා සංඝරත්නය පෙරටු කරගෙන රජයක් විදිහටත් බෞද්ධයන් විදිහටත් ශ්‍රී ලාංකිකයන් විදිහටත් එය කටයුත්තේදී අපි සෑම ඒ තත්වය නිරවුල් කරගෙන පවිත්‍ර වූ බුදුදහම ආරක්ෂා කරගන්නට අප සියලු දෙනාම ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අපි කවුරුත් පිළිගන්නා වූ දෙයක්. මේ කරන්නා උතුම් කාර්යයේදී මා විශ්වාස කරනවා අප මේ ගෙන එන වැඩපිළිවෙල කුමන විදිහේ විකල්ප අදහස් කුමන විදිහේ අභියෝග කුමන විදිහේ මේට විරුද්ධ වූ මත ඉදිරිපත් වී තිබුණත් වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ඔබ වහන්සේලාගේ අනුශාසනා පරිදි මේ කටයුත්ත සාර්ථකව ලෝක උරුමයක් කිරීමේ කාර්ය අපිට ඉතාමත්ම පැහැදිලිව ඉටු කිරීමට පුළුවන් බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ පසුගිය වසර 4ක කාලය තුල විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දී නැති බවයි. මේ දිනවල විශේෂයෙන් අපේ ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ අපේ බෞද්ධ ජනතාව තුළ සාකච්ඡාවට ලක් වෙන එක කාරණයක් පිළිබඳව වචනයක් පමණක් කියන්නට මම බලාපොරොත්තු වෙනවා. විල්පත්තු අභය භූමියේ වන සංරක්ෂණය තුළ ඉඩම් දීමක් පිළිබඳව මේ ගෙවි ගිය අවුරුදු 4 තුළ 2015 ජනවාරි 8 වෙනිදා සිට වන රක්ෂණයේ අභය භූමියේ කිසිම පුද්ගලයෙකුට කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබ වහන්සේලාට ගෞරවපූර්වක මෙහිදී සඳහන් කරන්නට ඕන. උත්සව සභාව ඇමතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා. සමහර ස්වාමීන් වහන්සේලා මහාචාර්යවරු එක්ක මගේ අමාත්‍යතර ඉල්ල. කතා කරන්න එනවා මේවා ගැන විරුද්ධ විදියට. මම කිව්වා අපි නීතිය ක්‍රියා කරනවා. මේ ත්‍රිපිටකය ජාතික උරුමයක් විදියට හා ලෝක උරුමයක් වෙන අතර පාර්ලිමේන්තුවේ නීතියෙන් පනතකින් අපි අනුමත කරමු. එතකොට මොකද ස්වාමි පැවිදි ආංශයට වෙන්න පුළුවන් ගියාංශයට වෙන්න පුළුවන් කිසිම කෙනෙකුට මීට විරුද්ධව ක්‍රියා කරන්න බැරි වෙනවා. අනාගතයේ ඒ උරුමය අයිති අපි දෙමු. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කිසිදු රාජ්‍ය නායකයෙකුට සිදු කිරීමට නොහැකි වූ දැවැන්ත ශාසනික සේවාවක් ජනාධිපතිතුමා ඉටු කළ බවයි. අද දිනය අප මාතෘභූමියේ ඉතිහාසයේ ඓතිහාසික දවසක් හැටියටයි මම හඳුන්වන්නේ. ත්‍රිපිටකය බෞද්ධ අපේ උත්තරීතර සංස්කෘතික උරුමයයි. අපේ රටේ ජනනායක අතිගරු ජනාධිපති ශ්‍රීමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනත් කිසිම රාජ්‍ය නායකවරයෙකුට රට දෑය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට බැරි වූ ඓතිහාසික ආගමික සේවාවක් ක්‍රියාත්මක කරන දවසක්. ජාතික උරුමයක්සේ ප්‍රකාශයට පත් කළ පාලි ත්‍රිපිටකය ලෝක උරුමයක්සේ යුනෙස්කෝ විසින් හැකිමනින් ප්‍රකාශයට පත් කරනු දැක්ම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අපි සියලු දෙනාගේම අපේක්ෂාවයි. ඒ ගමන සාක්ෂාත් කරන්නට ලංකා වාසී අප සියලු දෙනාම එකතු වෙමුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මහා සංඝරත්නයේද මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතින් රැසක්ද විදේශ ස්ථානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්ද රාජ්‍ය නිලධාරීන් හා සැදැහැවතුන් අති විශාල පිරිසක්ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියා. සෑම අයෙකුටම ඉඩමක සින්නක්කර අයිතිය ලබා දීම වත්මන් රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩකලපුව දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචි වී සිටින සහ ඉඩම් සංවර්ධනය කර ඇති ගොවි ජනතාව සඳහා දීමනා බලපත්‍ර මෙන්ම බලපත්‍ර ලබා දීමේ උත්සවය පැවැතුනේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී දීමනා බලපත්‍ර හා බලපත්‍ර 7200ක් ලබා දුන්නා.
මෙවන විට දිස්ත්‍රික් රැසකම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එය අනුව 2015 වසරේ සිට මේ දක්වා දිමනා බලපත්‍ර සහ බලපත්‍ර 248,049ක් ලබා දී අවසන්. පැවරුම් සහතික ලබා දීම සඳහා දිවයින පුරා ඉඩම් 15,000ක් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. මේ රටේ ජනතාවට අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබලා දුන්නා. දැන් අපි ප්‍රධාන කාර්යයක් ලෙස ඉඩම් අයිතිය ලබලා දෙන්න. ඊට පස්සේ අපි ගෙනෙන අලුත් නීතියෙන් ඔබ සියලු දෙනාටම සින්නක්කර ඉඩම් අයිතිය ලැබෙනවා කියලා මම කියන්න කැමතියි. තමන් වගා කරන ඉඩමේ සින්නක්කර අයිතිය හම්බෙනවා. අපි නිවාස අයිතිය ලබා දෙන්න ඉන්නේ. දැන් නිවාස හදාගෙන යනවා. ගම්මානවල නගරවල අඩු ආදායම් ලාභින්ට, මැද ආදායම් ලාභින්ට, වතුකරේ, උතුරේ නැගෙනහිර. ඒ වගේම නිවසක් අපේ ආධාර අරගෙන ආණ්ඩුවේ ඉඩමක තියෙනවා නම් සින්නක්කරොප්පුවේ වාසය එතෙන්ටත් ලැබෙනවා කියලා මම කියන්න කැමතියි. එහෙනම් Tamanට අයිතියක් ලබා ගන්න අපිට දීලා තියෙන්නේ. කුඩා ව්‍යාපාරයක්, කුඩා ඉඩමක්, ගෙයක්. ඒ විතරක් නෙමෙයි. දැනුමේ අයිතිය අපි ලබලා දෙනවා. ඒ නිසා අවුරුදු 13ක අධ්‍යාපනය අපි අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම ඩිජිටල්කරණයේ අයිතිය. අද හැම ගේකම වාගේ ජංගම දුරකථනයක් තියෙනවා. ආර්ථිකය ඩිජිටල්කරණයක් සිදු වෙනවා. ඩිජිටල්කරණය සිදු වුණ තැන් තමයි දියුණුවට යන්නේ. කාට හරි ඩිජිටල්කරණයට දැනුමක් නැත්නම් ඒ පුද්ගලයා සමාජයෙන් ඉවත් වෙනවා. ඒ සඳහා වැඩසටහන ගම් මට්ටමට ක්‍රියාකරනද අපි ඩිජිටල්කරණය සමග ග්‍රාම රාජ්‍යත් ඉදිරිපත් කරනවා. මේ එකම ඕනෑම ආගමක් ඇදහිමේ අයිතියක් තියෙනවා. ඕම සංස්කෘතිය භුක්ති විඳින අයිතිය තියෙනවා. ඉතින් මේ අයිති ඔක්කොම අපි ලබලා දීලා තියෙනවා. වෙන කවුද අයිතියක් ගෙනාවේ? එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව තමයි මේක ගෙනත්. මේක ආරක්ෂා කළ අපි ඉදිරියට යන්න ඕන. අමාත්‍ය ගාන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දැන් අද ඔබේ ඉදමට ඔප්පුව ලැබුණාම කල්ලඩි පාලමයට ඉන්න මාළුවන්ට වැඩිය සතුටින් මේ ජනතාවට hina වෙන්න පුළුවන් වෙයි කියලා මම විශේෂයෙන්ම කල්පනා කරනවා. අද මේ බීමනා පත්‍ර තමුන්නාසර ලැබුණාට පස්සේ තමුන්නාසරට පුළුවන් හෙට ඉඳලා මේ ඉදම බැංකුවකට තියලා ණයක් ගැනීමට පුළුවන්කම ලැබෙනවා. දරුවා පාසලට දාගන්නකොට ලකුණු දාගන්න පුළුවන්කම ලැබෙනවා. Tamanට කැමති දරුවෙකුට ඒක පැවරීමට පුළුවන්කමක් ලැබෙනවා. එනිසා අපි උතුරට, නැගෙනහිරට, දකුණට, බස්නාහිරට, මධ්‍යම පළාතට වගේම ලංකාව පුරාම හැම ජන කොටසකටම මේක ලබා දීමට අපි දැන් කටයුතු කරනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් කෙවිතක්ගෙන පිටපසින් යන ප්‍රධාන විධායක නිලධාරියෙකු නොවන බවත් ඇතැම් අය වෘත්තීය සහ දේශපාලනය පටලවාගෙන ඇති බවත් අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා. සියලු රාජ්‍ය මාධ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවී ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි කාර්ක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශවල වැසියේ පිළිබඳ විවාදයයි අද පැවැත්ුණේ. අපි දැක්කේ මොනවද මීට කලින්? ජනමාධ්‍යවේදී මරලා දැම්මා, පැහැරගෙන ගියා, සුදු වෑන් වලින් අඬු කැඩුවා, රැවුල් කොණ්ඩ කැපුවා, තර්ජනය කළා. සමහර ජනමාධ්‍යවේදීන් තමන්ගේ වෘත්තිය අතහැරලා දාලා පිටරටට පලාගෙන ගියා. සමහර ජනමාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මේ අවුරුදු 4 ඇතුළත අපට පුළුවන් කමක් ලැබුණා නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක් මේ රටේ ඇති කරන්නට. රාජ්‍ය මාධ්‍ය, පුද්ගලික මාධ්‍ය ભેදයකින් තොරව බලන්නේ ප්‍රථමයා වෙන්න. නමුත් කවුරුත් උත්සාහ ගන්නවද වගකීම් සහගත ජනමාධ්‍යෙන් පළවෙනි අපි කියන කොඩිය උස්සගෙන යන්න? රටේ ඇතිවෙච්ච වෙනසෙන් පස්සේ මාධ්‍ය ආයතනත් පුරුදු වුණා, මාධ්‍ය සදාචාරයත් වෙනස් වුණා. මිනිසුන්ගේ අවශ්‍යතාවයේ මත මිනිසුන්ගේ ඒ කරුණුකාරණා එලි දක්වන්න, මිනිසුන්ට නිදහසේ භාෂණයේ දෙන්න ඉඩකඩ හම්බ වුණා. රාජ්‍ය ආයතනවල ගැටලු එලිපිට කියන්න පුළුවන්කම ලැබුණා. අද අපේ රටේ පුරවැසියන් පව් මම්මි කියන්නේ. එක වෙලාවක නේ කහ දෙක ඇතමාලයක් බෙල්ල දාගෙන. ඇවිල්ලා ඉපදුණු තැන ඉපදෙන විදියයි මැරෙන විදියයි ලෙඩ රෝගයි ඔක්කොම බෙහෙත් කියන්න බට. මොන බොරුවක්ද මේ? ඊට පස්සේ පහුගිය කාලේ අපිට මත හග්ගෙඩියක් අරගෙන ආවා කෙනෙක්. මිත්‍යාවේ ගිල්ලොන මේ රටේ පුරවැසියන්. ලකි ප්ලාන්. ඒ පැලේ දොරමිල්ල හිටපුවම ගෙදරට හරියනවා. මොන විකාරයක්ද කරලා තිබින්නේ? එක නාලිකාවක පෙනව ලියුම් ගොඩ ගහලා කන්ටේනරයක් වගේ ලියුම් බොරු මේ. ඇතුලේ තියෙන සමහර විට පොල් කොම්බ. මේවා පිටුපස යන ජනතාව අන්තසරණ බවට පත් වී තිබෙනවා. හැබැයි මේවා පිළිබඳ කිසි නිර්ණායකයක් මේ මාධ්‍ය ආයතන විසින් සිදු කරන්නේ නැහැ. පර්පචුවල් සමාගමේ අපේ රටේ මහජනයාගේ කෝටි ප්‍රකොටකන මුදල් හොරකම් කිරීම පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් තමයි තමුන්වහන්සේ ලේකව්ස් ආයතන මුල්‍යද්ද අධ්‍යක්ෂකවරයෙකුට පත් කරන්න කියලා යවන්නේ. මම දැනගන්න කැමති රංජන් හුළුගල්ල මෙතන පත් කිරීම කරන්නේ කොහොමද? රංජන් හුළුගල්ල මැතිතුමා පත් කරන්න කියලා මම ලිපිය දුන්නා තමයි. මම එතුමාව පත් කෙරුවේ එතුමාට මම හිතන්නේ ඒ අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවහම HJ හුළුගල්ල එතුමා මගේ සීයාගේ කාලේ ඉඳන් මගේ සීයාත් එක්ක ගොඩක් සම්බන්ධ වෙලා තමයි ඒ ලේකව්ස් ආයතනය ගොඩනගා ගත්තේ. ඉතින් HJ හුළුගල්ල මැතිතුමාට කරන උපහාරයක් හැටියට තමයි එතුමාගේ මුණුබුරා රංජන් හුළුගල්ල මැතිතුමා ලේකව්ස් ආයතනයට මම පත් කෙරුවේ. ලේකව්ස් ආයතනයෙන් හොරකම් කරන්න කිසිම අවශ්‍යතාවයකුත් නෑ මට. මට විජය පුවත්පත් සංග කිසිම සම්බන්ධතාවයක් නෑ. දැන් මම ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට
හැටියට මගේ වගේ කීම තමයි ලේකව්ස් ආයතනයේ ගොඩනගා ගන්න එක. ජනමාධ්‍ය ශේෂ්ත්‍රයට මීට වඩා ජාතික වූ එකඟතාවයක් ඇති විශ්වාසනීය වූ වැඩපිළිවෙලක් ඇති කිරීම සඳහා විරුද්ධ පක්ෂයකත් සාකච්ඡා කළා කටයුතු කරන්න පුළුවන් අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමා හැසිරලා කටයුතු කරනවා නම් අලුත් ආදර්ශයක් ඔබතුමාට ওই අමාත්‍යංශය ලබා දුන්නාට පස්සේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරලා අද ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකදී රාජ්‍ය යාන්ත්‍රණයේ තොරතුරු දැනගැනීමේ වරම වරප්‍රසාදය ගරු අග්‍රාමාත්‍යතුමා ලබා දීලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතන වලටත් ලබා දීලා තියෙනවා එදා නොතිබෙච්ච නිදහසක්. සමහරක් වෙලාවට අපේ ආණ්ඩුවට දිගින් දිගටම මේ ගහන්නේ අපි දීලා තියෙන නිදහස වෙන්නට පුළුවන්. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. මේ නිදහස උදෙසා තමයි එදා මේ රටේ ජනතාව සටන් කරේ 2015 ජනවාරි 8 වෙනිදා. විල්පත්තු රක්ෂිතයේ වනාන්තර විනාශයක් සිදු වෙති බවට නැගින චෝදනා පිළිබඳ විවාදයක් පැවැත්වීමට අද පාර්ලිමේන්තුවේදී එකඟත්වය පළ කෙරුණා. මේ විල්පත්තු වන සංහාරය පිළිබඳව සහ 2012 ඉඩම් ලබා දීම සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ කල්තබිමේ විවාදයක් ඉක්මනින්ම ලබා දෙන්න කියලා ගරු කතානායකතුමා 2012 කරලා තියෙන්නේ. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමාගේ නියමයක් පරිදි බැසිල් රාජපක්ෂ මහතා විසින් තමයි ඔය අක්කර 2600 රිෂාඩ් බදුදී නැමැතුවට දීලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. Facebook එකෙන් පෙන්වන්න හදන්නේ මේ අපේ ආණ්ඩුකාරය දුන්න එකක් කියලා මේක. නෑ ඔබතුමා විවාදයකට කැමති වෙනවා ඊළඟ SSC වාරේ එහෙමනම්. රාජපක්ෂ මහත්තයා මොකද්ද මේ දේශපාලන කුමන්ත්‍රණයක්ද නැත්නම් ජාතිවාදී කුමන්ත්‍රණයක්ද මේක මම විශේෂ බාර ඇමතිවරු වශයෙන් මම දන්නවා වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියන එක වගකීමෙන් කියනවා දිගන තෙල් දෙනිය ප්‍රශ්න ඇති වෙලා අවුරුද්දයි මේ මාර්තු මාසෙට අවුරුදු කාලේ එනකොට මොකක් හරි කළා ගැටුම් ඇති කරගන්න ඕනේ ජාතිවාදයක් ඇති කරනවා ඒක කළවර වෙන්නේ රට නැවත වරක් ලේ පිපාසිත තත්ත්වයකට පත් කළා කියලා මම කියන්න ඕනේ මම ඉතාල පැහැදිලිව කියනවා රිෂාඩ් බදුර්දීන් නෙමෙයි වෙන කවුරුනම් ගහක් කපනවා නම් බලහත්කාරයෙන් කොහරි ගම්මා නැති කරනවා නම් අපි ඒවට විරුද්ධව නැගිටින මිනිස්සු විල්පත්තු හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් තේරින් කාර්ය සභාව පත් කරමු විපක්ෂයට බැරි නම් මම ඉල්ලනවා තේරින් කාර්ය සභාව විශාල බදුන් දින අමතුතුමාගේ නියෝජ්‍ය අමති විදියට මං ඉන්නනවා පත් කරන සර්වපාක්ෂික තේරින් කාර්ය සභාව කිරිපිටි ගැනත් පත් කරමු දෙකටම පත් කරන් ඇයි බය මං කියනවා විපක්ෂයට එකතු වෙන්න ඉවරයින කතාව ෂෝට් ඇන් සී මේ අතර මහ බැංකුව බැඳුම් කර සිද්ධිය පිළිබඳව මැති ඇමතිවරුන් අද පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළා බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ බරපතල චෝදනාවක් මේ ආණ්ඩුවට තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මෙදියත් වූ බවට සාධක තිබෙනවා. කෝප් සභාව අවශ්‍ය තියෙන්නේ. උදේ කැඳවුව කෝප් සභාවේ ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන කෝප් සභාවේ සමාජික අරලියක මන්ත්‍රීට කැඳවුව. කෝප් කමිටුවේ අහන ප්‍රශ්න මේම. ඒවට උත්තර දෙන්න ඕන මෙහෙම කියලා මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ අර්ජුන මහේන්ද්‍රන්. කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට මේ රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම පැහැදිලිවම කියන්නට ඕනේ මම සමාජිකත්වයේ දරන වෙලාවේ මාව නම් අරලිය ගහ මන්දිරියට කැඳෙව්වේ නැහැ. අතිකර ජනාධිපතිතුමා බැඳුම් කරේ සම්බන්ධයෙන් කොමිෂන් පත් කළා තියෙනවා. බැඳුම් කර කොමිෂන් වාර්තාවේ ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරරු තුන්දෙනෙක් හිටපු අග්‍රාමාත්‍යතුමාට අබමල් රේණුකවත් සාකේකුත් නැහැ චෝදනාවකුත් නැහැ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට ජංගම සේවාවේ ආරම්භක වැඩසටහන මාතර වැලිගමදී අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහි කිරීමේ කඩිනම් ව්‍යාපෘති යටතේ දිවෙනපුර ජංගම සේවා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට ලෙසයි එය නම් කර තිබෙන්නේ. එහි සමාරම්භය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර ශාලාවේදී සිදු කෙරුණා. අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර යන මහතුරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයේ සහන පොලී නයෝජනා ක්‍රමය තවදුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙනුයි මෙම ජංගම සේවා පැවැත්වෙන්නේ. විවිධ අවස්ථා ඉටු කර ගැනීමට ප්‍රදේශයේ අති විශාල ජනතාවක් අද දිනේ මෙම ජංගම සේවයට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. ව්‍යාපාර ලියාපදිංචිට අදාළ රාජ්‍ය ආයතන ණය ගැනීම සඳහා බැංකු සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය උපදෙස් ලබා දීමේ රාජ්‍ය ආයතන ආදීට අයත් කුටිද ජංගම සේවාවට සමගාමීව ක්‍රියාත්මකයි. විවිධ ආයතන රසක් මෙයට එක්ව සිටින අතර මෙම ජංගම සේවාව හෙට දිනේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මෙහි සමාරම්භයට සහභාගී වීමෙන් අනතුරුව මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
සංචාරක ප්‍රදේශවල තියෙන තවත් ප්‍රබල ඉල්ලීමක් තමයි අත්වාසයෙන්ම ඒ අයගේ ඒ කුඩා රෙස්ටෝරන්ට් වල එහෙම නැත්නම් කුඩා හෝටල් වල බියර් ටිකක් වයින් ටිකක් විකුණන්න ඉඩ දෙන්නේ කියන එක. නමුත් අද එවැනි බලපත්‍ර ලබා දීමේ අමාරුව නිසාම ඒ තුලින් මහා දූෂණ වලට දොර ඇරිලා තියෙනවා. අපි ඔය කොයිතරම් තහංචි දැම්මත් මේ හැම රෙස්ටෝරන්ට් එකකම වගේ බියර් වයින් විකිනනවා. ඒ සංචාරක රෙස්ටෝරන්ට් සමහර වෙලාවට රුපියල් 200ට දෙන්න පුළුවන් බියර් බෝතලේ රුපියල් 500ට තමයි ටුවරිස්ට්ලට විකුණන්නේ. ඒකත් වැරදි. අන්න එහෙමනම් අපි දැන් තීන්දුවක් අරන් තියෙනවා ඇමතිවරයා හැටියට මට පනතෙන් ලබා දීලා තියෙන බලතල අනුව විශේෂයෙන්ම මේ කුඩා රෙස්ටෝරන්ට් මේ දැන්ට පවත්වාගෙන යන අයට ග්‍රාම සේවක එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වෙලා ඉන්න අයට ඉෆෙල් 22 තමයි බියර් ඇන් වයින් විතරයි ඒක ලබා දෙන්නේ. ඒක ලබා ගන්නට කැමති අය ඉන්නෝ නම් අද උනත් මෙතනට ඇවිල්ලා ඒ ඩාල කවුන්ටරේට ගිහිල්ලා තමන් කරගෙන යන ඒ ව්‍යාපාරයේ විස්තර දුන්නොත් අපිට ඉතා ඉක්මනින් දෙන්න පුළුවන්. නීත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් රෙස්ටෝරන්ට් එකක් පවත්වගෙන යනෝ නම් ඒ අයට බියර් ලයිසන්ස් එකක් දීමේ වරද මම නම් දකින්නේ නැහැ. ඉතාමත්ම අවශ්‍ය සේවාවක් අද අපි ආරම්භ කරලා තියෙන්නේ. දැන් අද කවුරු විරුද්ධ වුණා ගිය අවුරුද්දේ සංචාරක ක්ෂේත්‍රයේ තුලින් ඩොලර් බිලියන 4.3ක් මේ අපේ රටට ලැබුණා අපේ භාණ්ඩාගාරයට ලැබුණා. ඉතින් ඕක එපයි කියනවද? ඕක එපයි කියලා මේව වහලා දාන්න කියනවද? ඉතින් මෝඩකමට බේත් නැහැ. අපි මේ කරන්නේ ජනතාව ජීවත් කිරීමේ ව්‍යායාමයක් කියන එක කවුරුත් තේරුම් ගන්න ඕන. අපේ සංචාරක ක්ෂේත්‍රයේ පොඩි පොඩි හෝටල් කරන එහෙම නැත්නම් නිවාසවල සංචාරකයන් තියාගන්න වැඩපිළිවෙළක් කරන අයට ණය ලබා දීමේ උදව් කිරීමේ වැඩපිළිවෙළ අද මාතරින් ආදර්ශමත් පිළිවෙළට දියත් කරපු එක ගැන අපි නැවත වරක් අපේ මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. රුපියල් කෝටි 70,000කට අධික මුදලක් වැය කරමින් මෙරට විශාලතම ආයෝජන කලාපයේ ඉදිකිරීම හෙට හම්බන්තොටදී ආරම්භ වනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රැඳී සිටින්නේ හම්බන්තොට මිරිජ්ජවිල නව අපනයන සැකසුම් කලාපයේ ඉතිහාසයේ අති දැවැන්තම ආයෝජනයක් වන තෙල්පිරි පහතු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවට මුල්කර තැබීම හෙට දිනේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීම නියමිතයි. රුපියල් කෝටි 72,000ක වියදමින් ඉදිකරන මෙම තෙල්පිරි පහතු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාව ඉදිකිරීම මගින් ශ්‍රී ලංකා වාසී ජනතාවට එවැගේම හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට විශාල ආර්ථික ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම මත්තල ගුවන්තොටුපළ එවැගේම හම්බන්තොට වරාය සක්‍රිය කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය අති විශාල දායකත්වයක් ලැබෙන බව අනිවාර්යයෙන්ම කිව යුතුයි. රැකියා අවස්ථා 10,000ක් හම්බන්තොට ජනතාවට දායාද කෙරෙන හම්බන්තොට ආයෝජන ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ නවෝතයක් ඇති කිරීමට තුඩු දෙන ව්‍යාපෘතියක්. හම්බන්තොට මිරිච්චවිල අපනයන සැකසුම් කලාපයේ ලෙස එය ඉදවන්නේ දැවැන්ත ව්‍යාපෘති දෙකක් කේන්ද්‍ර කර ගනිමින්. ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ දැවැන්ත තෙල්පිරි පහදුවක් සහ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම රජයේ සැලසුමයි. තෙල්පිරි පහදු සංකීර්ණයේ තුලින් අපනයන වෙළඳපොළට අවශ්‍ය ඉන්ධන නිපදවීම සිදුවනවා. හම්බන්තොට ඉදිකෙරෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව මගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය සිමෙන්ති නිපදවීම සිදු කෙරෙනු ඇති. මෙම ව්‍යාපෘතිය හිට ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ඊට ඕමානයේ කංජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය අල් රූමි මහතාද සහභාගී වීමට නියමිතයි. හෙට පැවැත්වෙන වැඩසටහන පිළිබඳ අල් රූමි මහතා අග්‍රාමාත්‍යවරයා සමග අද රාත්‍රී කාලයේ විශේෂ සාකච්ඡාවක නිරත වනු ඇති. මෙම ව්‍යාපෘතිය තම ප්‍රදේශයට මහකු සම්පතක් බවයි හම්බන්තොට ජනතාව පවසන්නේ. ප්‍රදේශයේ මේ ඇතරම අපේ රැකියාව විදිහට ගොඩක් අරුතරු ඉන්නවා. ඇතම් ප්‍රදේශීය රැකියාවක් හම්බෙන එක ඒගොල්ලන්ට හුඟක් පහසුවක්. ඒ අවස්ථාව උදා කරලා තියෙනක ලොකු අවස්ථාවක් ඉතින්. ඒ කියන්නේ ප්‍රදේශ සම්බන්ධනේ වැයගේ කියන්නේ අපි ජනතාව දිනු වෙනවා කියන එක. බොහොම සන්තෝෂයි අපි මේක විවෘත වරණට රැකියා ගොඩක් හම්බ වෙනවා අපි ඇත්තට. 15 වන රයිකම් ටෙලි සම්මාන උළෙල සමග කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් එක්ව සිටිනවා.
නෙළුම්පොකුණ රගහලේ පැවැත්වෙන සම්මාන උළෙල පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත නිෂාදී ගුණවර්ධන. පුංචි තිරේ මහා කලා මංගල්‍යය රයිගම් ටෙලිස් 2018 මෙවන විට ආරම්භ වෙනට සියලු කටයුතු සූදානම්. නෙළුම්පොකුණ රංගශාලාවේදී තමයි එය පැවැත්වෙන්නේ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඔබ ආදරය කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම වැඩසටහන් නිෂ්පාදකවරුන් වැඩසටහන් අධ්‍යක්ෂකවරුන් මේ රතු පලස මතින් ඔවුන්ගේ ඒ අපේක්ෂාවත් එක්ක පුංචි චකිතයකුත් ඇති අනිවාර්යෙන්ම. ඉතින් මෙන්න මේ දේවලුත් එක්ක ඒ පුංචි ආදරණීය අපේක්ෂාවත් එක්ක ඔවුන්ගේ සම්මානීය බලාපොරොත්තුවෙන් මේ රතු පලස මතින් යන ආකාරයක් අපිට මේ අවස්ථාවේදී දැක ගන්නට ලැබෙනවා. 15 වරට සංවිධානය කරනු ලබන රයිගම් ටෙලිස් 2018 මේ සම්මාන උත්සවය වර්ණවත් කරන්නට තවත් ආලෝකමත් කරන්නට විද්වතුන් රසගොත් මේ රතු පලස මතින් පැමිණීමට නියමිතයි. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ITN මාධ්‍ය ජාලය පිළිබඳව කතා කරද්දී සෑම උත්සව අවස්ථාවකදී වගේම සම්මානිත උත්සව අවස්ථාවලදී සම්මානිත මාධ්‍ය ජාලයේ විදිහට වැජබෙන්නට ඒ තලයේ වැජ බෙන්නට නිසකෙන්ම ITN මාධ්‍ය ජාලයට හැකියාව ලැබෙන්නට ඇත්තේ සමාජීය වගකීම් අතදරන මාධ්‍ය නාලිකාව නිසාවෙන්ම වෙන්නට ඇති. ඒ කොහොම වුණත් ITN ප්‍රවෘත්ති අංශයට ITN වැඩසටහන් අංශයට වගේම ITN මාධ්‍ය ජාලයේ විකාශනය වුණු ටෙලිනාට්‍ය කිහිපයකුත් ඔන්න මෙවර නිර්දේශ වෙලා තිබෙනවා රයිගම් ටෙලිස් 2018 සම්මාන උළෙලට. ඉතින් තවත් උණුසුම් ජයග්‍රාහි අවස්ථාවක් එක්ක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම් මම නිෂාදී ගුණවර්ධන ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. www.itnnews.lk